කාලයක් තිස්සේ තමන් ආදරය කරපු තමන්ගේ පරණ පෙම්වතියවා පණපිටින් වලල්ලා මරන්න නම් කෙනෙක් කොච්චර සාහසික වෙන්න ඕනෙද? එත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණ ඉන්දියානු ජාතික තරුණෙක්ට හිතෙනවා තමන්ගේ හිටපු පෙම්වතිය තමන්ට අයිති වෙන්නේ නැත්තං වෙන කාටවත් අයිති වෙන්න දෙන්න බෑ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ සෑහෙන කතාබහට ලක් වුණ ජස්මින් කෝර්මර්ඩ් කේස් එක ගැන. ජස්මින් කෝර් කියලා කියන්නේ ඉන්දියාවේ සංග්‍රර් කියන දිස්ත්‍රික්ටකේ නරයිංගාර් කියන පැත්තේ ඉපදුන අවුරුදු 21ක් වයස ගෑනු ළමෙක්. පොඩි කාලේ ඉඳලම බොහොම කීකරු ළමෙක් වුණ ජස්මින්ට සුක්මන් ප්‍රීත් කියලා සහෝදරයෙක් සහ ගුර්මන් ප්‍රීත් කියලා සහෝදරියෙක් ඉඳලා තියෙනවා. ඒ කොහොම වුණත් අවාසනාවකට වගේ ජස්මින් පොඩි කාලෙදිම එයාලගේ තාත්තා මේ ලෝකෙන් ගිහින් තියෙනවා. ඒත් ඒකත් එක්ක ජස්මින්ට හිතිලා තියෙනවා කවදාහරි නර්ස් කෙනෙක් වෙලා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න උදව් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ආසාව හින්දම ජස්මින් පොඩි කාලේ ඉඳලම සෑහෙන්න මහන්සි වෙලා ඉගෙනගෙන තියෙනවා. කොමරි තමන්ගේ පාසල් අධ්‍යාපනය ඉවර කරාට පස්සේ ජස්මින්ගේ අදහස වෙලා තියෙන්නේ නර්ස් කෙනෙක් වෙන්න අවශ්‍ය උසස් අධ්‍යාපන කටයුතු කරගන්න ඕස්ට්‍රේලියාවට යන්න. ඒත් ජස්මින්ගේ අම්මා නම් එක පාරටම මේ අදහසට කැමති වෙලා නැහැ. තමන් පොඩි කාලේ ඉඳලම පරිස්සමට බලාගත්ත තමන්ගේ දරුවව එක පාරම තනියම දුර රටකට යවන්න එයාට හිත හදාගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ජස්මින්ගේ ඉල්ලීම හින්දම අන්තිමේදී එයාගේ අම්මා මේ අදහසට එකඟ වෙලා තියෙනවා. ඒත් එයා එකට එකඟ වෙලා තියෙන්නේ එක කොන්දේසියක් උඩ. ඒ කොන්දේසියට අනුව ඔස්ට්‍රේලියාවට යනවා නම් ජස්මින් නතර වෙන්න ඕනේ ඇඩලේඩ් වල ඉන්න එයාලගේ නැන්දගේ සහ මාමගේ ගෙදර. ඉතින් ජස්මින්ටත් මේ කොන්දේසියට එකඟ නොවී ඉන්න කිසිම හේතුවක් තිබිලා නැහැ. මොකද එයා ඇප්ලයි කරලා තිබිලා තියෙන්නේ ඇඩලේඩ් වල යුනිවර්සිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා එකට. කොහොමරි වැඩි කාලයක් යන්න කලින්ම ජස්මින්ගේ ඇප්ලිකේෂන් එක යුනිවර්සිටි එකෙන් ඇප්රූව් වෙලා තියෙනවා. ඒ අනුව තමන්ගේ පවුලෑගෙන් සමුගත්ත ජස්මින් ඔස්ට්‍රේලියාවට පිටත් වෙලා තියෙනවා. ඉතින් තමන්ගේ මේ අලුත් ජීවිතේ ජස්මින්ට නම් සෑහෙන සතුටුදායක එකක් වෙලා තියෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරෙම ජස්මින්ට පුළුවන් වෙලා තියෙනවා සදර්න් රොස් කෙයා කියලා වැඩිහිටි නිවාසක රස්සාවකුත් හොයාගන්න. මෙතන වැඩ කරපු අනිත් අය කියන විදිහට ජස්මින් කියන්නේ සෑහෙන ඌමනාවෙන් වැඩ කරන ඕනෙම දෙයක් ගැන විශ්වාසයක් තියන්න පුළුවන් විදිය කෙනෙක්. ඒ වගේම තමයි මෙතන නතර වෙලා ඉන්න අය පවා ජස්මින්ට සෑහෙන කැමැත්තක් දක්වලා තියෙනවා. කොමරි මේ අතරෙම ජස්මින් තමන්ගේ යුනිවර්සිටි එකෙන් ඉගෙන ගන්න පිරිමි ළමෙක්ව ටිකක් වැඩිපුර ආශ්‍රය කරන්න පටන් අරන් තියෙනවා. එයාගේ නම තමයි තරික් ජෝට් සිං. මේ විදිහට වැඩි කාලයක් යන කලින් ජස්මින් සහ තරික් ජෝට් සිං අතරේ සම්බන්ධයක් පටන් අරන් තියෙනවා. ඉතින් මේ ටරික් ජෝට් කියලා කියන්නේ ඉන්දියාවේ බලලා කියන පැත්තේ ඉපදුන අවුරුදු 22ක් වයස තරුණෙක්. එච්චරම පෝසත් පවුලක කෙනෙක් නොවුන ටරික් ජෝට්ගේ තාත්තා ගොවිතැන් කරපු කෙනෙක්. ඒ අතරෙම එයා ඒ පැත්තේ තියෙන කර්මාන්ත ශාලාවක වැඩ කරලා තියෙනවා. ටරික් ජෝට්ගේ අම්මා රස්සාවක් කරපු කෙනෙක් නෙවෙයි. කොමරි තමන්ට මොන විදිහ අපහසුතා තිබ්බත් ටරික් ජෝට් සෑහෙන මහන්සි වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් තියෙනවා. එයා තමන්ගේ අධ්‍යාපන කටයුතු කොච්චර දක්ෂ විදිහට කරාද කියලා කියනොනම් ඉන්දියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන ක්ලාස් 10 CBSE එක්සෑම් එකට මුළු ලකුණු වලින් 95%ක් ගන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේකෙන් පස්සේ පැවැත්වෙන ක්ලාස් 12 එක්සෑම් එකට මුළු ලකුණු වලින් 96%ක් ගන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. කොමරි පොඩි කාලේ ඉඳලම මේ ටරික් ජෝට්ගේ ආසාව තිබිලා තියෙන්නේ කම්පියුටර් සයන්ස් පැත්තෙන් තමන්ගේ උසස් අධ්‍යාපනය කරන්න. ඒ අනුව තමන්ගේ පාසල් අධ්‍යාපනය ඉවරුණාට පස්සේ එයත් ඔස්ට්‍රේලියාවේ ඇඩලේඩ් වල තියෙන යුනිවර්සිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා එකට ඇප්ලයි කරලා තියෙනවා. ඒ විදිහට ඔස්ට්‍රේලියාවේ ඇඩලේඩ් වලට ආව ටරික් ජෝට් 2016 තමන්ගේ ඩිග්‍රී එක කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ අවුරුද්දෙම අගභාගෙදි තමයි ජස්මින් මේ යුනිවර්සිටි එකට ඇවිත් තියන්නේ. ඒ කොහොම වුණත් එයාලගේ මේ සම්බන්ධය පටන් ගත්ත මුල් කාලෙදී ඒ දෙන්න සෑහෙන සතුටෙන් ඉඳලා තියෙනවා. ටිකෙන් ටික කාලෙ ගත වෙද්දි තමයි දේවල් වෙනස් වෙන්න පටන් අරන් තියන්නේ. ඉතින් ඇත්තටම මේ දෙන්නගේ සම්බන්ධය නතර වෙන්න හේතුනේ මොකද්ද කියලා කවුරුත් හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ සම්බන්ධයට මේ දෙන්නගෙම පවුල්වල අය නම් ගොඩක් මැදිහත් වෙලා තියෙනවා. ඉතින් තරික් ජෝට්ගේ පවුල නම් මේ සම්බන්ධයට කිසිම විරුද්ධත්වයක් පළ කරලා නැහැ. ඒගොල්ලෝ හිතලා තියෙනවා මේ දෙන්න බොහොම ගැළපෙන කපල් එකක්. ඉතින් ඒගොල්ලන්ට බැඳලා බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ජස්මින්ගේ පවුල නම් මේ සම්බන්ධයට පොඩ්ඩක්වත් කැමති වෙලා නැහැ. ඒ කොහොම වුණත් මේ ප්‍රශ්න ගැන කතා කරද්දී මේ පවුල් දෙකේ අය කියන්නේ කතා දෙකක්. ඉතින් මේ කතා දෙකෙන් පිළිගන්නේ මොන කතාවද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ.
තරික් චෝට්ගේ ගෙදරයි කියන විදිහට ජස්මින් සෑහෙන උත්සාහ කරලා තියෙනවා එයාලගේ ගෙදරයව මේ සම්බන්ධයට කැමති කරව ගන්න. ඒත් ජස්මින්ගේ අම්මා වගේම එයා ඒ වෙද්දි නතර වෙලා ඉඳපු ගෙදර එයාගේ නැන්දා සහ මාමත් මේ සම්බන්ධයට කොහෙත්ම කැමති වෙලා නැහැ. ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ජස්මින්ගේ පවුල අය වගේ තරික් චෝට්ගේ පවුල අය එච්චරම සල්ලි තිබුණ අය නොවුන එක. ඉතින් එයාලා කියන විදිහට මේ දේවල් හින්දා තරික් චෝට් සෑහෙන ඩිප්‍රෙස් වෙලා තියෙනවා. ඒ අතරෙම ජස්මින්ගේ පවුලය යව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නත් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න හින්දා එක අවස්ථාවකදී ජස්මින් සිය දිවි නසා ගන්නත් උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේ ජස්මින්ව බේරගෙන තියෙන්නේ මේ තරික් ජෝට්සින්. ඒ ජස්මින්ගේ පවුලය කියන විදිහට නම් මෙතන තිබිලා තියෙන්නේ වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. ජස්මින්ගේ අම්මා කියන විදිහට තරික් ජෝට් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන ටික කාලයක් යද්දිම ජස්මින්ට තේරිලා තියෙනවා එයා කොහෙත්ම තමන් හිතපු විදිහේ කෙනෙක් නම් නෙවෙයි කියලා. ඉතින් ජස්මින් කියලා තියෙන විදිහට මේ තරික් ජෝට් එයාව සෑහෙන්න පාලනය කරලා තියෙනවා. ජස්මින් යනේන තැන් කරන කියන දේවල් වගේම එයා කතා කරන ආශ්‍රය කරන අය පවා තරික් ජෝට් පාලනය කරලා තියෙනවා. කොමරි මේ අතරේ එක පාරටම එයා ජස්මින්ට විවාහ වෙන්න යෝජනා කරලා තියෙනවා. ඒත් මේ වෙති ජස්මින්ට එයා තමන්ව පාලනය කරන්න හදන එක දරාගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තමයි තිබිලා තියෙන්නේ. ඒක හින්දා ජස්මින් තීරණය කරලා තියෙනවා තරික් ජෝට් එක්ක කතා කරලා මේ සම්බන්ධය කොහොම හරි නවත්තන්න. ඒ අනුව 2021 ජනවාරි 4 වෙනිදා ජස්මින් සහ තරික් ජෝට් එයාලගේ ආදර සම්බන්ධතාවය නවත්තලා තියෙනවා. ඉතින් මේකෙන් තමන්ගේ ප්‍රශ්න අඩුවේ කියලා ජස්මින් හිතුවත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ජස්මින් මේ සම්බන්ධය නවත්තලා දැම්මත් තරික් ජෝට් නම් ජස්මින්ව තමන්ගේ හිතෙන් අයින් කරගන්න පුළුවන් වෙලා නැහැ. මේ සම්බන්ධය නතර වුණත් ජස්මින් ඔන්ලයින් යන්නේ කොයි වෙලාවටද? එයා ඔෆ්ලයින් යන්නේ කොයි වෙලාවටද? එයා සෝෂල් මීඩියා වල කරන්නේ මොනවද වගේ දේවල් ගැන තරික් ජෝට් හැම වෙලාවකම පරීක්ෂාවෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම එයා මේ දේවල් ගැන එක එක දේවල් කියලා ජස්මින්ට මැසේජ් දාන්නත් පටන් අරන් තියෙනවා. ඊළඟට එයා කරලා තියෙන්නේ ජස්මින්ට වගේම එයාගේ පවුලයටත් තර්ජනය කරන්න පටන් ගන්න එක. ඒ වගේම එයා ජස්මින්ට කියලා තියෙනවා ජස්මින් තමන් කියන දේවල් ඇහුවේ නැත්තම් තමන් තමන්ටම මොනවා හරි කරගන්නවා කියලා. ඒ වගේම සමහර වෙලාවට එයා ජස්මින් කරන දේවල් ගැන බලන්න ජස්මින් වැඩ කරන තැනට පවා ඇවිත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ තරික් ජෝට්ගේ හැසිරීම ජස්මින්ට වගේම එයාගේ පවුලයටත් සෑහෙන ලොකු වදයක් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අනුව අන්තිමේදී ජස්මින් තීරණය කරලා තියෙනවා මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න. කොමරි ජස්මින් පොලිසියට කියලා තියෙන විදිහට එයා සහ තරික් ජෝට් අතරේ මාස 9ක විතර කාලයක් සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් එයා කියලා තියෙනවා තමන්ගේ සම්බන්ධය නැවැත්වුවත් තරික් ජෝට් බොහොම කරදරකාරී විදිහට තමන්ගේ පස්සෙන් එනවා කියලා. ජස්මින් පොලිසියට දුන්න ප්‍රකාශයත් එයා කියලා තියෙනවා තරික් ජෝට් එයාව සෑහෙන්න පාලනය කරපු බව. ජස්මින් කියන විදිහට එයා යාළුවොත් එක්ක කොහේ හරි ගියොත් හරි තරික් ජෝට් නැතුව කොහේ හරි ගියොත් හරි එයාට සෑහෙන්න කේන්ති ගිහින් තියෙනවා. ඒ වගේම ජස්මින් එහෙම ගමනක් ගියොත් එයා ආපහු ගෙදර යනකම්ම තරික් ජෝට් එක දිගටම එයාට කෝල් කරන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේකත් එක්ක අපිට පැහැදිලි වෙනවා ජස්මින්ගේ පවුලය කියන කතාව ඇත්තක් කියලා. මොකද මේ පැමිණිල්ල දාද්දි ජස්මින් පොලිසියත් එක්ක කියලා තියෙන්නේ ජස්මින්ගේ අම්මා කියන කතාවම තමයි. ඒ කොහොම වුණත් මේ පැමිණිල්ල දැම්මට පස්සේ ජස්මින්ගේ පවුලය බලාපොරොත්තු වෙලා තියෙනවා පොලිසිය මේකට මොකක්ම හරි ක්‍රියාමාර්ගයක් ගනී. එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තට පස්සේ තරික් ජෝට් ජස්මින්ට කරදර කරන එක නවත්තයි කියලා. ඉතින් එයාලා බලාපොරොත්තු වුණා වගේම 2021 පෙබරවාරි මාසෙදී කෙලින්ම තරික් ජෝට්ට කතා කරපු පොලිස් නිලධාරීන් එයාට අනතුරු අඟවලා තියෙනවා එයා ජස්මින්ට කරදර කරන එක දැම්ම නවත්තන්න කියලා. ඒ කොහොම වුණත් මේ අනතුරු ඇඟවීමෙන් පස්සේ මාසෙක විතර කාලයක් යනකම් ආයෙත් තරික් ජෝට්ගෙන් ජස්මින්ට කිසිම කරදරයක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා ජස්මින්ගේ පවුලය හිතලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ ඉවරටම ඉවරයි කියලා. ඒත් ටික දවසක් යද්දී එයාලට හොඳටම පැහැදිලි වෙලා තියෙනවා තමන් හිතපු විදිය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. කොමරි 2021 මාර්තු 6 වෙනිදා රෑ ජස්මින් වැඩ කරපු සදර්න් ට්‍රොස් කෑයකෙන් එයාගේ නැන්දලගේ ගෙදරට කෝල් එකක් ඇවිත් තියෙනවා. එයාලා කියන විදිහට එදා ජස්මින් වැඩට ඇවිල්ලා නැහැ. මේ සදර්න් ට්‍රොස් එකේ වැඩ කරන අයම කියන විදිහට ජස්මින් කවදාවත් දැනුම් දීමක් නොකර වැඩට එන්නේ නැතුව ඉඳලා නැහැ. අඩුම ගානේ එයා වැඩට එන්න පරක්කු වෙන කෙනෙක්වත් නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි එදා ජස්මින් වැඩට ආපු නැති එක ගැන එයාලා කලබල වෙලා තියෙන්නේ.
ඒ ජස්මින්ගේ නැන්දා යාලට කියන විදිහට ජස්මින් ගෙදරින් පිටත් වෙලා තියෙනවා. ඒත් මොකක්ම හරි හේතුවක් හින්දා ජස්මින්ට සදන් ට්‍රොස් එක දක්වා එන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුණ ජස්මින්ගේ නැන්දා මාමා වගේම එයා වැඩ කරන තැන අයත් ජස්මින්ව හොයන්න පටන් අරගෙන තියෙනවා. ඒත් එයාලට ජස්මින්ගේ සලකුණක්වත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒ අනුව ජස්මින්ගේ නැන්දා තීරණය කරලා තියෙනවා පොලිසියට කතා කරලා මේ ගැන කියන්න. මේ වෙලාවේ ජස්මින් කාටවත් නොකිය තනියම කොහේ හරි යයි කියලා නම් කාටවත් හිතාගන්න පුළුවන් වෙලා නැහැ. මොකද ටරික් ජෝට් එයාගේ ජීවිතෙන් අයින් වුණාට පස්සේ ජස්මින්ට කරදර වෙන්න කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. අනිත් එක තමයි අවුරුදු 3කට පස්සේ එයා ළඟදිම ආයෙත් ඉන්දියාවට යන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් එයා සෑහෙන්න එක්සයිට් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දේවලුත් එක්ක පොලිසියට මේ ගැන කෙලින්ම සැක හිතිලා තියෙන්නේ ටරික් ජෝට් ගැන. මොකද කලින් ටරික් ජෝට් හැසිරුණ විදිහත් එක්ක එයා ජස්මින්ට මොකක් හරි කරදරයක් කරා වෙන්නත් පුළුවන් කියලා පොලිසියට තේරිලා තියෙනවා. ඒ අනුව එයාලා කරලා තියෙන්නේ ටරික් ජෝට්ව හම්බෙන්න ගිහිල්ලා එයා ජස්මින් ගැන මොනවාම හරි දෙයක් දන්නවද කියලා බලන එක. මේ වෙලාවේ ටරික් ජෝට් කිසිම කලබලයක් නැතුව මේ පොලිස් නිලධාරීන්ට උත්තර දීලා තියෙනවා. එයා කියන විදිහට ජස්මින් අතුරුදහන් වුණ දවසේ රෑයා ඉඳලා තියෙන්නේ තමන්ගේ ගෙදර. ප්‍රශ්නේ තමයි එයාට ඒක තහවුරු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා එයා ඊළඟට කරන්නේ අලුත්ම කතාවක් හදන එක. ඒත් ඒ කතාවත් එක්ක පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා ජස්මින් කෝර්ට සිද්ධ වුණේ මොකද්ද කියලා. ඉතින් ටරික් ජෝට් කියන විදිහට ජස්මින් අතුරුදහන් වුණ දවසේ එයාට ජස්මින්ව හම්බෙලා තියෙනවා. ඒත් ඒ වෙද්දිත් ජස්මින් මැරිලා ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒකෙන් හොඳටම කලබල වුණ එයා කරලා තියෙන්නේ ජස්මින්ගේ බොඩි එක අරගෙන ගිහින් වලදාන එක. ටරික් ජෝට් කියන විදිහට එයා ජස්මින්ගේ බොඩි එක වලදාලා තියෙන්නේ ඇඩලෙඩ් වල ඉඳලා කිලෝමීටර් 400ක් විතර ඈතින් තියෙන ෆ්ලින්ඩර්ස් රේන්ජර්ස් කියන පැත්තේ. කොහොමරි මම කලින් කිව්වා වගේ ටරික් ජෝට් මුලින්ම පොලිසියත් එක්ක කියලා තියෙන්නේ තමන්ට සෑහෙන කාලෙකින් ජස්මින්ව දකින්න හම්බුනේ නැහැ කියලා. ඒත් ඒක ඔප්පු කරගන්න බෑ කියලා තේරුණාට පස්සෙයා කියලා තියෙනවා තමන්ට ජස්මින් සියදිවි නසාගෙන මැරිලා ඉද්දියාගේ බොඩි එක හම්බුණා. එකෙන් බය වුණා හින්දා තමන් ඒ බොඩි එක අරගෙන ගිහිල්ලා වැළලුවා කියලා. ඒත් තව ටික වෙලාවක් යද්දී එයා ඒ කතාවත් වෙනස් කරලා තියෙනවා. එයා ඊළඟට කියලා තියෙනවා තමන් සහ ජස්මින් දෙන්නම සියදිවි නසාගන්න ප්ලෑන් කරා. ඒත් පස්සේ තමන්ට සියදිවි නසාගන්න බෑ හිතුණා. ජස්මින් තනියම සියදිවි නසාගෙන මැරුණා කියලා. ඒ කොහොම වුණත් මේ පොලිස් නිලධාරීන් ඊළඟට කරලා තියෙන්නේ ටරික් ජෝට් මේ මිනිහා වැළලුව කියන තැනට ගිහිල්ලා බලන එක. ඒත් එතෙන්ට ගිහිල්ලා ටරික් ජෝට් කියපු තැන හාරලා බැලුවාම මේ නිලධාරීන්ට තේරලා තියෙනවා මෙතන සිද්ධ වෙලා තියෙන්නේ එයා කියපු විදිහ දෙයක් නම් වෙන්න බෑ කියලා. මොකද එතන වලදාලා තිබ්බ ජස්මින්ගේ බොඩි එකේ අත් දෙක කකුල් දෙක වගේම ඇස් දෙකත් ගැට ගහලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම එයාවට පරීක්ෂා කරලා බලද්දී පොලිසියට පුළුවන් වෙනවා ට්‍රෑෂ් බින් එකක් ඇතුලේ තිබ්බ ජස්මින්ගේ කණ්ණාඩි දෙක, වැඩ කරන තැන නේම් ටැග් එක සහ සපත්තු දෙක හොයාගන්න. ඒ වගේම මේ වෙද්දී පොලිස් නිලධාරීන්ට පැහැදිලිවම පේනවා ටරික් ජෝට් කියපු සම්පූර්ණ කතාවම බොරුවක් කියලා. ඉතින් එයාලා ඊළඟට කරන්නේ ජස්මින්ට ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්න එක. එයනෝ පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා ජස්මින් අතුරුදහන් වුණ දවසේ ටරික් ජෝට් ඇඩලෙඩ් වල තියෙන බනිංස් කියලා හාඩ්වෙයාර් එකකට ගිහින් තියෙන බව. ඉතින් ඒ හාඩ්වෙයාර් එකෙන් එයා පෙට්‍රල් වගේ දේවල් දාන්න ගන්න ජෙරි කෑන් එකක්, ගැෆර් ටේප් එකක්, ග්ලව්ස් දෙකක්, සවලක් වගේම කේබල් ටයිස් වගේක් සල්ලි වලට අරගෙන තියෙනවා. කොහොමරි මේ හාඩ්වෙයාර් එකේ CCTV ෆුටේජස් වලින් පේන විදියට නම් ටරික් ජෝට්ගෙන් කිසිම විදියක කලබලයක් නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ CCTV දර්ශන වලින් පේනවා මේ හාඩ්වෙයාර් එකේ එන්ට්‍රන්ස් එක ළඟ තියලා තියෙන කොවිඩ් සම්බන්ධ ෆෝම් එකකුත් කිසිම කලබලයක් නැතුව පුරවපු ටරික් ජෝට් ඇතුළට ගියාට පස්සේ තමන්ට අවශ්‍ය දේවල් හොයාගන්න එතන වැඩ කරන කෙනෙක්ගෙන් උදව් ගන්න විදිය. ඒ වගේම තවත් පැයකට විතර පස්සේ පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහින් තමන්ගේ වාහනයට තෙල් ගහගන්න ටරික් ජෝට් එතන CCTV එකකටත් අහු වෙලා තියෙනවා. කොහොමරි මේ අතරෙම පොලිසිය ටරික් ජෝට්ගේ ෆෝන් එක පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒ වෙලාව අපේ පොලිස් නිලධාරීන්ට දකින්න හම්බෙලා තියෙනවා පසුගිය මාස දෙක අතරතුර ටරික් ජෝට් ජස්මින්ට වගේම එයාගේ පවුලයටත් සෑහෙන මැසේජස් ගොඩක් දාලා තියෙනවා කියලා. එයා ජස්මින්ට දාලා තිබ්බා ඒත් සෙන්ඩ් වෙලා නැති මැසේජස් දෙකකටත් මේ නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ටරික් ජෝට් ජස්මින්ට මැසේජස් දෙක දාලා තියෙන්නේ එයා අතුරුදහන් වෙන්න දවස් දෙක තුනකට කලින්. එතරින් පළවෙනි මැසේජ් එකේ තිබිලා තියෙන්නේ මේ වගේ දෙයක්. මට ගැඹුරින් දෙයක් දැනෙනවා. ඒත් මට දේවල් අමතක කරගන්න බෑ. ඒ දෙවනි මැසේජ් එකේ තිබිලා තියෙන්නේ මම තාමත් ජීවත් වෙලා ඉන්නේ ඔයාගේ අවාසනාවක්.
බලාගෙනන්න ඔයාට උත්තරේ හම්බෙයි. ඔයාලා හැමෙක් කෙනාටම උත්තරේ හම්බෙයි. කොමරි මේකත් එක්ක ජස්මින් කෝර් පැහැරගැනීම සහ ඝාතනය කිරීම යටතේ පොලිසියෙන් තරික් ජෝඩ් සිංව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ මිනීමරුමට සම්බන්ධ නඩුව පැවැත්වෙද්දී තමයි ජනතාවට මේ ගැන නරකම දේවල් ටික දැනගන්න පුළුවන් වෙන්නේ. හම්බෙලා තියෙන සාක්ෂිවලට අනුව තරික් ජෝඩ් මේ මිනීමරුම කරලා තියන්නේ සෑහෙන හොඳට ප්ලෑන් කරලා. කොමුණත් උසාවියේදී නිරිපත් වෙන අදහසට අනුව මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. CCTV දර්ශනවලින් පේන විදිහට 2021 මාර්තු 6 වෙනිදා තරික් ජෝඩ් හાર્ඩ්වෙයාර් එකකට ගිහිල්ලා එයාට මේ මිනීමරුම කරන්න ඕනේ වෙන හැමදේම අරගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සෙ යා කරලා දෙන්නේ තමන්ගේ රූම්මේට්ගේ කායක ඉල්ල ගන්න එක. ඒ වගේම එයා මේ වැඩේ කරන්න කලින් තමන්ගේ ෆෝන් එකේ සිම් එකත් මාරු කරගෙන තියෙනවා. ඒ කොහොමුණත් තමන් ජස්මින්ව පැහැරගත්ත විදිය ගැනවත් එතනින් එහාට සිද්ධ වුණ දේවල් ගැනවත් පාපොච්චාරණයක් කරන්න තරික් ජෝඩ් කැමති වෙන්නේ නැහැ. ඒ හේතුව හින්දා එතන හරියටම සිද්ධ වුණ දේ ගැන කවුරුත් තාමත් දන්නේ නැහැ. කොමරි සාක්ෂිවලට අනුව නම් ජස්මින් වැඩ කරපු සදර්න් ට්‍රොස් කියායක ළඟදී තමයි තරික් ජෝඩ් බලෙන් මෙයාව තමන්ගේ වාහනයට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ එයා ජස්මින්ගේ අත් කකුල් වගේම S2 සහ කටත් ගැට ගහලා තියෙනවා. ඊළඟට එයා කරලා තියෙන්නේ ජස්මින්ව තැරගෙන ෆ්ලින්ඩර්ස් රේන්ජර්ස් වලට යන එක. ඉතින් මේක පැය 5ක විතර ගමනක්. ඒ කියන්නේ මේ කාලය අතරතුර තමන් මේ කරන්න යන වැඩේ ගැන නැවත වතාවක් හිතලා බලන්න තරික් ජෝඩ්ට ඕන තරම් අවස්ථාව තිබිලා තියෙනවා. තමන්ට ජස්මින්ව හම්බෙද්දිම එයා මැරලා හිටපු බව තරික් ජෝඩ් කලින් කිව්වත් මේ මුළු වෙලාවෙම එයා ඉඳලා තියෙන්නේ ජීවතුන් අතර. කොමරි එක තැනකදී තරික් ජෝඩ්ම කියලා තියෙන විදිහට එයා ජස්මින්ගේ බෙල්ලේ පොඩි කැපීම් වගේක් කරලා තිනවා. ඒත් ඒවා එයා මැරෙන්න තරම් බරපතල ඒවා නෙවෙයි. ඒ කොහොමුණත් ෆ්ලින්ඩර්ස් රේන්ජර්ස් වලට ගියාට පස්සේ පොඩි වලක් හරපු තරික් ජෝඩ් ජස්මින්ව ඒක ඇතුළට දාලා පස් දාලා වහලා තිනවා. ඉතින් මෙතන තියෙන නරකම දේ තමයි එයා මෙහෙම වලදාද්දිත් ජස්මින් ඉඳලා තියෙන්නේ පන පිටින්. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ජස්මින්ගේ ශ්වසන පද්ධතිය ඇතුළෙත් පස් තිබිලා තියෙනවා. ඒ වගේම එයාගේ අන්න ස්රෝතය දක්වාම පස් ගිහිල්ලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ තරික් ජෝඩ් තමන්ව වැල්ලුවට පස්සේ ජස්මින් සෑහෙන අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේ තමයි එයාගේ ශ්වසන පද්ධතිය ඇතුළට පස් ගිහින් තියෙන්නේ. කොමරි මේ අතරේ තරික් ජෝඩ් කරලා තියෙන්නේ ආපහු ඇඩලෙඩ් වලට යන්න පිටත් වෙන එක. ඒ යන අතරමඟදී එයා ජස්මින්ගේ කණ්ණාඩි දෙක නේම් ටැග් එක සහ සපත්තු දෙක මග තිබ්බ ට්‍රෑෂ් බින් එකකට දාගෙන ගිහින් තියෙනවා. ඉතින් තරික් ජෝඩ් කරලා තියෙන අපරාධේ කොච්චර බරපතලද කියලා පැහැදිලිවම පෙනුනත් එයා දිගින් දිගටම කියලා තියන්නේ එයා වැරදිකරු නෙවෙයි කියලා. ඒත් මේ නඩුව ලංවෙද්දී තරික් ජෝඩ්ගේ ලෝයස්ලාට තේරලා තියෙනවා එහෙම කියන එකෙන් වෙන්නේ එයාට ලැබෙන දඬුවම අඩු කරගන්නවත් අවස්ථාවක් නැති වෙන එක කියලා. ඒ අනුව අන්තිමේදී තරික් ජෝඩ් පිළි අරගෙන තියෙනවා තමන් මේ මිනීමරුමට වැරදිකරු බව. ඒකෙන් පස්සේ තරික් ජෝඩ්ගේ ලෝයස්ලා උත්සාහ කරන්නේ මේක ප්ලෑන් කරලා කරපු මිනීමරුමක් නොවන බව පෙන්වන්න. එයාලා කියනවා මේක ට්‍රයිම් ඔෆ් පැෂන්, එහෙම නැත්නම් හැඟීම් මූලික කරගෙන සිද්ධ වුණ දෙයක් කියලා. එයාලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා ජස්මින් එක්ක තිබ්බ සම්බන්ධය නතර වුණ එකෙන් තරික් ජෝඩ්ගේ මානසිකත්වයේ සෑහෙන අස්ථාවර වෙලා තිබ්බ බව. ඒත් එයාලට ඒක ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ලැබිලා තියෙන සාක්ෂිවලට අනුව පැහැදිලිවම පේනවා තරික් ජෝඩ් මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ හොඳටම ප්ලෑන් කරලා කියලා. අනිත් එක තමයි ජස්මින් මැරලා තියෙන්නේ කොච්චර ලොකු වේදනාවක් විඳලාද කියන එකත් උසාවියේදී කතා බහට ලක් වෙනවා. මොකද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ජස්මින්ගේ මරණයට හේතු වෙලා තියෙන්නේ ශ්වසන පද්ධතියට සහ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළට පස් කිය එක. ඉතින් ඒ මුළු වෙලාවෙම ජස්මින් කොහොම හරි බේරෙන්න උත්සාහ කරලා තියෙනවා. මේ ගැන අදහස් දක්වන ප්‍රොසෙකියුටර්ස් නම් කියලා තියන්නේ මේක පලිගැනීමක් වෙනුවෙන් කරපු අදහගන්නවත් බැරි තරම් කුරිරු මිනීමරුමක් කියලා. ඒ වගේම එයාලා කියනවා මේ කාලපරාසය ඇතුළත තරික් ජෝඩ්ගෙන් කිසිම විදිහක පසුතැවීමක් දකින්න ලැබිලා නැති බව. අනිත් එක තමයි පස්සේ තමන් වැරදිකරු බව පිළිගත්තත් එයා මේ මිනීමරුම ගැන කිසිම විදිහක පාපෝච්චාරණයක් කරලා නැහැ. කොමරි මේ මිනීමරුමට අදාළ නඩු තීන්දුව දෙන අතරේ මේ නඩුව බාරවිඳපු නඩුකාරයා මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයා එයාව පණ පිටින් වලදානවා කියලා තේරෙද්දී එයාට දැනුණ දේ පැහැදිලි කරන්න මට තේරෙන්නේ නැහැ. මෙතන පැහැදිලිවම පේන එකම දේ තමයි ඔයා මිස් කෝරව මරන්න තෝරගෙන තියන්නේ කෙනෙක්ට තෝරගන්න පුළුවන් කුරිරුම ක්‍රමයක්. කොමරි අන්තිමේදී 2021 ජූලි 5 වෙනිදා තරික් ජෝඩ් සිංට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා. ඒ තීන්දුවට අනුව එයාට ඇපඉල්ලීමක් කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 23කට පස්සේ.
හරියටම කිව්වොත් හිරෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙති. එයාගේ වයස අවුරුදු 45ක් විතර වෙලා. අනිත් එක තමයි හිරෙන් නිදහස් වුණත් අනිවාර්යයෙන්ම එයාව ආයෙත් ඉන්දියාවට යවන්න ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි. කොමරි මේ පාර අපිට කතා කරන්න සිද්ධ වුණේ අහිමිවීම දරාගන්න බැරුව කරපු මිනිමැරුමක් ගැන. ඉතින් මේ වගේ මිනිමැරුම් මම හිතන්නේ අපිට ලංකාවෙත් සෑහෙන්න අහන්න හම්බෙනවා. ඉතින් මෙතනදී කතා කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි මිනිස්සු ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ තමන්ට ජීවිතයේ සමහර දේවල් හම්බෙනවා, සමහර දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හැමදේම දරාගෙන ජීවත් වෙන්න. ඉතින් කෙනෙක්ට සම්බන්ධයක් පටන් අරගෙන ටික කාලයක් ඇද්දි තමයි සමහර වෙලාවට තේරෙන්නේ ඒ අනිත් කෙනා තමන්ට ගැළපෙනවද නැද්ද කියලා. ඉතින් එතකොට නොගැළපෙන දෙයක් අල්ලගෙන ඉන්නවට අයින් වෙන එක තමයි හොඳම දේ. ඉතින් මොකද ජීවිතේ අවුරුදු ගාණක් ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඉතින් එහෙම ඉස්සරහට අරගෙන යන්න බැරි නම් මොකක් හරි දෙයක් අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. ඉතින් එතකොට අනිත් කෙනා තේරුම් ගන්න ඕනේ තමන්ට මේ දේ බලෙන් අල්ලගෙන ඉඳලා කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. මොකද එක්කෙනෙක්ට හිතනවා නම් තමන්ට මේක ගැලපෙන්නේ නැහැ කියලා. අනිත් කෙනා ඒක බලෙන් අල්ලගෙන ඉඳලා ඇති වැඩක් නැහැ. ඉතින් එහෙම බලෙන් අල්ලගෙන හිටියා කියලා එයාට විතරක් සම්බන්ධ ඉස්සරහට කරගෙන යන්නවත් ඒ සම්බන්ධය හොඳින් තියාගන්නවත් බෑ. ඉතින් කෙනෙක් තේරුම් ගන්න ඕනේ තමන්ට දෙයක් ඕනේ වුණා කියලා විතරක් තමන්ට දෙයක් තියාගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම දෙන්නෙක් ගැලපෙන්න ඕනේ, දෙන්නටම මේ දේ ඕනේ කියලා හිතෙන්න ඕනේ. එහෙම නැතුව සම්බන්ධයක් ඉස්සරහට කරගෙන යන්න බෑ. ඉතින් ප්‍රධානම දේ සතුටින් ජීවත් වෙන එක. ඉතින් මේ බොරුවට දෙයක් තමන්ට සතුටක් නැති දෙයක් අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. ඉතින් තමන් හිතනවා තමන්ට මේ දේ තිබ්බොත් සතුටුයි කියලා. ඒ උනට ඉතින් ඇත්තටම අන්තිමට ඒක ඇතුලේ තියෙන්නේ එන දුකක් වේදනාවක් විතරයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැමෝම තේරුම් ගන්න ඕනේ සම්බන්ධතාව කියන්නේ මේකයි. දේවල් හිමි වෙනවා, අහිමි වෙනවා. ඉතින් ඒ දේවල් දරා ගන්න දැනගන්න ඕනේ. ඒ වගේම තමයි බලෙන් දේවල් අල්ලගෙන ඉන්න ගිහිල්ලා වැඩක් නැහැ. ප්‍රධානම දේ තමන්ගේ සතුට. ඉතින් මම හිතන්නේ තමන් හිතන්න ඕනේ තමන්ගේ සතුට ගැන, ප්‍රධාන වශයෙන්ම තමන්ගේ සතුට ගැන. මම කියන්නේ අනිත් මිනිස්සු ගැන හිතන්න එපා කියලා නෙවෙයි, අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනේ, තමන්ගේ පවුලය ගැන හිතන්න ඕනේ. ඒත් ඒ අතරෙම ප්‍රධාන වශයෙන්ම හිතන්න ඕනේ තමන් සතුටින් ඉන්නේ කොහොමද කියලා. ඉතින් නිකන් සම්බන්ධතාවයක් වෙනුවෙන්, තමන්ට බලෙන් තියාගන්න වෙන දෙයක් වෙනුවෙන් තමන්ගේ සතුට නැති කරගන්න යන්න එපා. ඉතින් මම කියන්නේ හැමෝටම ඉතින් තමන්ගේ සතුට නැති කරගෙන තේරුමක් නැහැ. ඉතින් එහෙම හිතුවොත් තමයි කෙනෙක්ට ඊළඟට තවත් කෙනෙක්ට හොඳක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම මේ ටරික් ජෝට් කියන කෙනා ඇත්තටම ජස්මින්ට ආදරය කරා නම් එයාට කවදාවත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් අන්තිමට එයා ජස්මින්ගේ ජීවිතෙත් නාස්ති කරලා තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගෙන තමන්ගේ පවුලයාගේ ජීවිත පවා නාස්ති කරලා තියෙනවා. මොකද මෙතනදී ටරික් ජෝට් කියලා කියන්නේ ඇත්තටම මෙච්චරම සල්ලි තිබ්බ පවුලක කෙනෙක් නෙවෙයි. එයාගේ තාත්තා ගොවිතැන් කරපු කෙනෙක්, ඒ වගේම කර්මාන්ත ශාලාවක වැඩ කරපු කෙනෙක්, එයාගේ අම්මා කිසිම රස්සාවක් කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් එයාගේ පවුල් පසුබිම ගත්තට පස්සේ එයා එච්චරම සල්ලි තිබ්බ පවුලක කෙනෙක් නෙවෙයි. ඉතින් ඇත්තටම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා එයාට උගන්වන්න සමහර විට එයාගේ ගෙදර අය වියදම් කරන්න ඇති මුලින්ම. ඉතින් ඇත්ත මම හිතන්නේ ටරික් ජෝට් කියලා කියන්නේ එයාගේ පවුල ගොඩ දාන්න පුළුවන්කමක් තිබ්බ කෙනෙක්. ඉතින් ඒත් ඇත්තටම අන්තිමට එයා තවත් කෙනෙක්ගේ ජීවිතෙත් නාස්ති කරලා එයාගේ ජීවිතෙත් නාස්ති කරපු එකෙන් එයාගේ අම්මට තාත්තට වගේම එයාගේ පවුල අනිත් අයටත් සෑහෙන පසුතැවෙන්න සිද්ධ වෙන්න ඇති. ඉතින් මම හිතන්නේ අන්න ඒක තමයි මම කිව්වේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම තමන් ගැන හිතන්න. ඉතින් තමන්ට සමහර දේවල් වලදී පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්, තමන්ට දුක හිතෙන්න පුළුවන්, තමන්ට දෙයක් අතහැරුණාට පස්සේ තමන්ට මේ දේ ඕනෙමයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඉතින් මම හිතන්නේ තව ටිකක් වෙලා කල්පනා කරන්න පුළුවන් ඇත්තටම මේ දේ නැතුව මට ජීවත් වෙන්න බැරිද, මේ දේ නැති වුණා කියලා මට සතුටින් ඉන්න බැරි වේද කියලා. ඉතින් මම නම් හිතන්නේ එහෙම සම්බන්ධතාවයක් නැති වුණා කියලා කෙනෙක්ට තමන්ගේ සතුට නැති කරගන්න හේතුවක් නැහැ. තමන්ගේ සතුට හදාගන්න දැනගන්න ඕනේ තමන්මයි. ඉතින් ඒක තවත් කෙනෙක්ගේ පිටවත් තවත් දෙයක් පිටවත් දාලා තිබ්බොත් එහෙම මම හිතන්නේ තමන්ගේ සතුට දිගටම තියාගන්න කෙනෙක්ට පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා තමන්ගේ සතුට තමන් ළඟ තියාගන්න හැම වෙලේම තමන් වෙනුවෙන් දේවල් කරන්නේ ඊට පස්සේ තමයි තමන්ට පුළුවන් වෙන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් දේවල් කරන්න. ඉතින් ඒක තමයි අද දවසේ මම හිතන්නේ දෙන්න පුළුවන් පණිවිඩයක් විදියට කියන්න පුළුවන් දේ. අනිත් කට්ටියට තොඳ කරන්න ඒ අතරෙම තමන් ගැන ඊට වඩා හිතන්න. ඉතින් තමන් ගැන හිතුවොත් තමයි ලෝකෙට හොඳක් කරන්න පුළුවන් වෙන්නේ, රටට දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. තමන් ගැනවත් හිතන්නේ නැත්නම් තමන්ගේ ජීවිතය විනාශ කරගෙන අනිත් අයගේ ජීවිත විනාශ කරගෙන ටරික් ජෝට් වගේ මිනිස්සෙක් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි මේ ගැන ඔයාලගේ දසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කන්ටෙන්ට් එකට සපෝට් කරන්න ඕනේ කියලා ඔයගලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් අපේ Facebook, Instagram සහ TikTok pages follow කරලා තියාගන්න. ඒ වගේම මේ YouTube channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරලා bell button එකත් ඔබලම තියාගන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. එහෙනම් මේ වගේම වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු.